Nishu Gamage vlogs. අද මාත් එක්ක යමු කඩන් වැටුණු අහසක් බලන්න. එහෙම කිව්වේ මං අද ඔයාලව එක්කන් යන්නේ නිල්මල් පිරුණු කන්දකට නිසා. කඳු පාමුල ඉදන් බලනකොට අහසයි කන්දයි එක වගේ. ඒ වගේම කඳු මුදුනට ගිහින් බලනකොට මුහුදයි කන්දයි එක වගේ. මේ පරිසරය හරිම සුන්දරයි. එහෙම නේද? මේකේ වෙන්නේ වසන්ත කාලය. හැම තැනම ලස්සන ලස්සන මල් පිපිලා. ඉතින් නිවාඩුවක් ලැබුණු ගමන්ම මම කැමති මේ වගේ සුන්දර පරිසරය විඳින්න. ඔයා ජපානය ගැන මෙහෙම අහලා ඇති. ජපානය කියන්නේ හරීම කාර්ය බහුල රටක්. එහෙ නිවාඩු නැහැ, හැමතෑම වැඩ කරන්න ඕනේ. මේ වගේ දේවල්. ඉතින් මේ කතාව ඇත්තද? ඔව්, ඇත්තම කියනවා නම් මේ කතාව හරියටම හරි. ලංකාවේ වගේ නෙමෙයි ජපානයේ රජයේ නිවාඩු හරිම අඩුයි. වැඩ කරන තැන්වලින් වුණත් නිවාඩු ගන්න හරිම අමාරුයි. මේ හැමතේම අතරින් එක දිගට ලැබෙන නිවාඩු නම් නැතිම තරම්. ඒත් හැම අවුරුද්දකම එක දිගට ලැබෙන නිවාඩු ටිකකුත් තියෙනවා. මේ නිවාඩු සතිය හඳුන්වන්නේ ගෝල්ඩන් වීක් කියලා. නමට ගැලපෙන විදිහටම කලාතුරකින් ලැබෙන මේ දීර්ඝ නිවාඩුව ඇත්තටම රත්තරන් වටිනවා. ජපානයේ තමන් ජීවත් වෙන තත්ත්වය අනුවත් මේ නිවාඩුවල වටිනාකම වෙනස් වෙනවා. ස්ටුඩන්ට් කාලේ අපි නිවාඩුවලට කැමති පාර්ට් ටයිම් ජොබ් වැඩිපුර කරලා කීයක් හරි වැඩිපුර හොයාගන්න පුළුවන් හින්දා. මොකද ඒ කාලේ අපිට ස්කූල් ෆී ගෙවන්න තියෙනවා, ජීවත් වෙන්න සල්ලි හොයාගන්න තියෙනවා. ඉතින් නිදාගන්න පැය පහක් විතරක් නිවාඩු අරන් ඉතුරු හැම වෙලාවෙම අපි වැඩ කරනවා. මගේ ස්ටුඩන්ට් කාලේ ඉවරයි. දැන් මම වර්ක් කරනවා. දැන් මට ඕනේ නිවාඩුවක් ලැබුණු ගමන් මේ කොන්ක්‍රීට් වනාන්තරයෙන් මිදිලා ගස් කොළන් පිරුණු සුන්දර පරිසරයක පොඩ්ඩක් ජීවිතේ විඳින්න. ඉතින් නිවාඩුවක් ලැබුණු හැම වෙලාවකම මම කැලේ පනිනවා. ගොඩක් අය මගෙන් අහන දෙයක් තමයි ජපන් ඉන්න හොඳම විදිහ මොකක්ද කියලා. ඒ හැම වෙලාවකම මගේ උත්තරේ වෙන්නේ ස්ටුඩන්ට් වීසා වලින් ජපන් ඉන්න කියන එක. වෙනත් වීසා වලින් ඇවිත් ජීවිතේ දිනපු මිනිස්සුත් ඇති. හැබැයි මම දන්න මම ආපු පාර තමයි ස්ටුඩන්ට් කියන්නේ.
ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ජපානයේ ගෙවන ජීවිතේ හරීම කටුක වුණත් හැම කරදරයක්ම බාධකයක්ම දරාගෙන හරියට ඉගෙනීමේ කටයුතු ටික කරගත්තොත් ඔයාගේ හැකියාවන් වලට ඔයාගේ දක්ෂතාවන් වලට ගැළපෙන රැකියාව මේ ජපානයේ තියෙනවා. ඔයා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ජපානයට එන්න ප්ලෑන් කරගෙන ඉන්නවා නම් අද හිට ගැන නෙවෙයි අවුරුදු 5-6ක් ගැන හීන දකින්න. එහෙම හීන දැකපු මගේ කතාවත් මං දවසක ඔයාලට කියන්නම්. නිෂු ගමගේ vlog subscribe කරලා තියාගන්න. වෙනත් කතා ඇති. දැන් මං ඔයාලට මේ තැන ගැන පොඩි විස්තරයක් කියන්නම්. මම මේ ඉන්නේ හිතච්චි සීසයිඩ් පාක් එකේ. මේ කාලෙට පාක් එක හැඩ කරන මේ මල්වලට කියන්නේ බේබි බ්ලූ අයිස් කියලා. හෙක්ටයාර 3.5ක විතර කන්දක් පිරෙන්න මේ මල් මිලියන ගාණක් වවලා තියෙනවා. හැබැයි මම මේ ආපු දවස්වල නම් මල් ටිකක් පර වෙලා. දන්නවනේ කාලගුණේ හරි ඉක්මනට වෙනස් වෙනවා. මං කලින් පාර ආපු වෙලාවෙත් මේ කොළපාට පොඩ්ඩක්වත් පේන්නේ නැති වෙන්න මුළු කන්දම මල් වලින් වැහිලා තිබ්බා. ඔයා කලින් දකින්න ඇතිනේ මේ කන්ද පාමුල තියෙන කෑම කඩවල නිල් පාටින් හදපු එක එක කෑම වර්ග තියෙනවා. මේ දවස්වල මේ පාක් එක ලස්සන කරන තවත් මල් වර්ගයක් තමයි නනුහන කියන්නේ. මේ මලුත් යායට පිපිලා හරීම ලස්සනයි. ජපන් මිනිස්සු මේ මල් ගස් කෑමටත් ගන්නවා. ඒ වගේම තෙල් හිඳින්නත් අරගන්නවා. මේ මල් හරීම සුවඳයි. ඉතින් මේ වගේ මල් ගොඩාක් තියෙන තැනක හුස්ම ගන්නත් අමාරුයි. බේබි බ්ලූ අයි, නනුහනා වගේ එක එක මල් ජාති මේ පාක් එක ලස්සන කරනවා. මේ වසන්ත කාලයේ තවත් ලස්සන තැන් බලන්න මං ඔයාලව එක්කන් යන්නම්. නිෂු ගමගේ vlog subscribe කරන්න අමතක කරන්න එපා. ජපානය කියන්නේ මල් වලින් පිරුණු සුන්දර රටක්. ලස්සන මල් වට කරගෙන සුන්දර තැනකදී ආයි ආදරයෙන් හමු වෙමු. බයි බයි.